Karena hewan biasa yang berprioritas.
කැම්පස් අපත දාන්න කියලා ඒව නැහැ. ඒකත් ඒව මතක තියාගන්න. දැන් ඔයාලගේ කිස්ස කෙලින් තියාගන්න මුස්මත් කරගෙන පිට කරන්නේ දකුණු පැත්තට ඇල කරන්න මේක. ආයෙ මුස්මෙක් උඩට පිට කරද්දි වම් පැත්තට ඇල කරන්න. 10ක් කරමු. ඊට මෙහෙම කරන්නත් පුළුවන්. මේ විදියට වේය. තියෙන හිස මේ පැත්තට හරවනවා. එතන කන උඩට එන්නේ. දැන් මෙහෙම කරලා මෙහෙ කරන්න. स्नायु अभ्यास चलने දකුණු රහිස්සේ කරකවල වම් රහිස්ස පැත්තට වමෙන් දක්වන. ඊට පස්සේ ඔයාලගේ දෙකට පහළට පාත් කරලා දකුණට පාය බව. දකුණට බව. එතකොට ඔන්න ඔය ඉරියව් ටික හොඳට මතක තියාගන්න. ඔන්න දැන් මේ වෙනකොට ඔයාලට මම අවන උත්සාහනවල සම්පි සුබට කිරීමේ අභ්‍යාස ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් මේ අභ්‍යාස ටික හොඳට ඔයාලට කළා. ඇඟ දෙපැත්තේ අල්ල යටට හිඳින්න තියාගෙනත් කළ හැකි. එහෙම නැත්නම් අත් දෙක මෙහෙම මේ කුරුසයක් වාගේ හිඳින්න අල්ල උඩට හෝ යටට හිඳින්න දිග ඇරලක් කරන්න පුළුවන්. ශක්තිය ගන්න ටිකක් අපහසු අයට කියනවා ඇඟ දෙපැත්තෙන් තියාගන්න කියලා ඒක ගැටලුවක් නෑ. ඔන්න මම කරනවා බලාගන්න. ගැඹුරු හුස්මක් එක්ක මම මගේ දකුණු කකුල උඩට උස්සනවා. කකුල් දෙකේම දණ හිස් හොදට දිග ඇරිලා තියෙනවා. හුස්ම පිට කරලා මම මේ කකුල පොළවට ගන්නවා. මේක මෙහෙම අසාරින් නෑ දඩාංගාලය. මේක බොහොම සංයමයෙන් කරන්න. ඊළඟට වම් කකුල. හුස්ම එක්ක උඩට ඉස්සුවා උස්සද්දි කකුල් දෙකේම දණ හිස් මම හොදට දිග ඇරලා තියන්නේ. හුස්ම පිට කරලා පහළට ගන්නවා. බලන්න අපි 10ක් කරමු. දිග ඇරෙන්න දෙන්න. උස්මක් එක කකුල් දෙක උස්සලා අපි දෙපැත්තෙන් තියෙනවා. උස්ම පිට කරනවා. ආයෙ උස්මක් එක උස්සලා මේ විදියට බැඳින් තියෙනවා. උස්ම පිට කරනවා. උස්මක් ගත්ත පිට කරමින් මෙතනින් තිබ්බා. උස්මක් ගත්ත පිට කරමින් මෙතනින් තිබ්බා. බලන්න කරන්න 10ක්. ගැඹුරු හුස්මක් එක්ක කකුල් දෙක උස්සලා ඈතින් තමන්ට පුළුවන් සීමාවෙ තිබ්බා. හුස්ම පිට ආයෙ හුස්ම තියද්දි පිට කරනවා. බලන්නකො හුස්මක් එක්ක උස්සලා පිට කරමින් මෙමින් තිබ්බා. හුස්මක් එක්ක උස්සලා පිට කරමින් ආයෙ මැදින් තිබ්බා. තව අභ්‍යාසයකට යමු. මේකත් ඉඳගෙන බලන්න. මේක ඕනනම් පුළුවන් අත් දෙක මේ විදිහට ඇඟ දෙපැත්තේ තියාගෙනත් පුළුවන්. ඕනනම් අත් දෙක මෙහෙම දිග ඇරලා පුළුවන්. ඈ අල්ල උඩට හෝ යන්න කමක් නැහැ Tamanට පුළුවන් විදිහට. බලන්න මම කරන හැටි. ගැඹුරු හුස්මක් එක්ක මම මගේ කකුල් දෙක උඩට උස්සනවා. හුස්ම පිට කරමින් මම මේ විදිහට රවුමට කකුල් දෙක අරගෙන එකට එකතු කරමින් විවිධ තියනවා. හුස්ම එතකොට පිට වෙනවා. මේ හුස්ම එක ඉස්සුවා පිට කරමින් මම මේ විදිහට පාත් කරලා විනින් දිප්පා.
ඒ බැරිකමකට දුර්වලකමකට නෙමෙයි හැඩයට ඔයාලගේ ඇඟලුනේ. බල කවුරුවත් දුර්වලයි නෙමෙයි. සමහර වෙලට අතකට කකුලකට ඒ ශක්තියක් ගන්න බැරි මේ බැරිකමකට නෙමෙයි ඒ හැඩයට ඔයාලගේ පේශි ටික තව පුරු වෙලා නැතිකම. ඔය කරපු අභ්‍යාසෙම අනිත් පැත්තට අපි දැන් කරනවා. දැන් වටෙන් උඩට අරගන්න හුස්මක් එක්ක එමින් පොළවට පාත් කරන්න හුස්ම පිට කරලා මම එකක් කරලා පෙන්නන්නම් බලන්න. උස්මේක ගන්නව වටේ පිට කරලා හිමි පොළවට පාත් කරලා බලන්න කරන්න 10ක් විතර දැන් ඔයාලගේ අත් දෙක උස්සලා විසින් පිටිපස්සේ දිවිස් කියලා නිකේර ඔයාලගේ ගැඹුරු හුස්මක් එක්ක දකුණු කකුල උස්සන ගමන් දකුණු අතත් උස්සලා ඒකට මොම තේත්තු කරලා පාත් කරන්න උස්සන ගන්නේ පුළුවන් තරක නිකන් ගැවු නැතත් ගමන් තැන එකක් එක තේත්තු කරලා හුස්ම පිට කරලා පාත් දකුණු ඉලට වම් කකුල දකුණ වම මාරුවේ මාරුවට කරන්න දැන් ගැඹුරු හුස්මක් එක්ක කකුල් දෙක මායි උඩට උස්සන්න අත් දෙක තියාගන්න ඇඟ දෙපැත්තේ අත් දෙක ඇඟ දෙපැත්තේ තියාගන්න ගැඹුරු හුස්මක් එක කකුල් දෙක උඩට උස්සන්න. උස්සලා හුස්ම පිට කරලා පාත් කරද්දී පොළවට අඩියක් විතර තියෙද්දී නතර කරන්න කකුල් දෙක. දැන් ආයෙ හුස්ම එක ඉදිරියට උස්සන්න. ආවක කරන් යන්න. ආයෙ හුස්ම එක පාත් කරනවා පොළවට අඩියක් විතර තියෙද්දී නතර කරනවා. නතර කරලා ආයෙ උස්සන. දැන් ඔය යන උදරිය කාණ්ඩ ආසන. ඒ අර ඒක පාදෝත්තාසන පාදෝත්තාසන වල පියවර කීපයක් තමයි දැන් මේ යන්නේ. මෙන්න මේ අභ්‍යාස බලාගෙන මම කරනවා මේක ඔයාලත් කරන්න බලාගෙන. එකක් කකුල් උස්සන අභ්‍යාස. බලන්න මම කරනවා. හුස්ම කරන් පිට කරන ගමන් ටිකක් උස්සනවා. ආයෙ හුස්ම කරන් පිට කරන ටිකක් උස්සනවා මේ. ආයි පාත් කරන්නේ තේ කුස්මන් කරන් පිට කරනවා ටිකක් කුස්සලා කුස්මන් කරන් පිට කරනවා ටිකක් කුස්සලා එහෙම එහෙම අවස්ථා කීපෙකදී කකුල උඩට ගන්න අවස්ථා කීපෙකදී පාත් කරනවා ඔව් අත් දෙක වලට පහසු විදියට ඔන්න දෙපැත්ත තියාගන්න නැත්නම් එක දෙපැත්ත තියාගන්න නාර කුරුස් වාගේ තියාගන්න. මොද හුස්ම ගත්තා ඉස්සුව පිට කළා. ආය හුස්ම ගත්තා. හරි ගලාස්. පාද චක්‍රාසන කියන ආසනේ ඉඳගෙන මම කරා. අලගේ දකුණු කකුලෙන් ඉස්සෙල්ලා පටන් ගන්න. හුස්මෙත් මේ මේ විදියට කරනවා. හුස්මෙන් දෙකව පිට කරමින් පහළ. ලොකුරවමක් ගන්න යන්න එපා මුලින්ම මෙන්න මෙතන ලොක් වෙනවා හිර වෙන ගතියක් අර කීරි ගැනනවා වගේ වෙනවා මාංශ පේශේ මුරු නැති යන කාලය ගියාම හරියයි ඔය කකුල මානින් පැත්තටත් කරා වම් කකුල දකුණට කරලා ඊට පස්සේ කකුල් දෙක හොඳට පොළවල දහවතාවක් විතර විවේකව අනිස්තකට යන්න වාඩි වෙන්නකෝ ඊළඟ ආසනේ පාද සංචලන ආසන කියලා කියනවා එකට ඉංග්‍රීසියෙන් කියන සයිකලින් බයිසිකල් කරන කෙනා බලන්න අපිට දකුණු කකුල නමා ගන්න හුස්ම කරන් පිට කරමින් මෙතෙන්ද පිටපස්සෙ හොඳට මේ මේක කිට්ටු වෙන්න නවත්තර මේම භාගෙට නෙමෙයි මේ තමන්ට පුළුවන් තරම් පපුව දිහාට මේ කකුල ලං කරනවා මේ විවිධ තියනවා දිගට නිදර්ශනයකට කරන්න හොඳට දෙපැත්තට ඒක ස්පෙෂල් එකක් සම්බන්ධ කරලා අපි
දැන් කපුල් දෙක හොඳට මොලවන්න දෙපැත්තට 10ක් විතර 10ක් හරි 20ක් දාවත් හරි දැන් වාඩි වෙන්නකො ඔන්න මතක තියාගන්න ඊළඟට කරන ආසනයට කියන නම සුද්ධ පවන මුක්ත ආසන සමහරු වරද්ද ගන්නවා පවන මුක්ත ආසන කිව්ව ගමන් ඔන්න ඒ ආසනේ තමයි පවන මුක්ත ආසන කියන්නේ ඒක ඔය දැන් කරන ආසන දෙකක් විතර තියෙනවා සුද්ධ පවන මුක්ත ආසන කියලා කියන්නේ වරද්ද ගන්න එපා පවන මුක්ත ආසන කිව්වම සමහරු පොත්වලක් දාන්නේ ඔන්න ඒ ආසන දෙක දිගා වෙලා දෙක ඇඟ දෙපැත්තට දිගහැරියි ගැඹුරු හුස්මක් එක්ක මම මගේ දකුණු කකුල මේ අස්සට ඇඟිලි දාලා බැඳලා අල්ලගෙන දණ හිසට ගොඩක් මෙහෙන්නේ යන්න දණ හිසට ටිකක් කිට්ටු වෙන්න හොඳට ළඟට ඇදලා ගත්තා. එතකොට අර මේ කකුල හොඳට මගේ දිගහැරලා තියෙනවා දණ හිස. ගත්ත හුස්ම රදවගෙන මම හිතෙන් 10ක් ගණනවා. 1 2 3 4 5 6 7 8 9 10 ඊට පස්සේ මම ඉස්සිලා මගේ මූණ කිට්ටු කරනවා මේ දණ හිස. උස්ම පිට කරමින් මම මගේ හිස බිම තියනවා කකුල ඉදිරියට දිගාරිනවා අත් දෙක දෙපැත්තේ ඊට පස්සේ වම් කකුල ගැඹුරු උස්මක් එක්ක මම වම් කකුල යනවා ළඟට ඇදලා ගත්තා උස්ම රඳවගෙන මම හිතෙන් 10ක් ගැන්නා ඉස්සිලා මූණ කිට්ටු කරා උස්ම පිට කරමින් හිස බිම අත් දෙක දෙපැත්තේ කකුල ඉදිරියට බලා ගන්න මම කීපයක් කරනවා බෙල්ලේ අමාරු කොන්දේ අමාරු තියන අය ඔළුව උස්සන එක කරන්න යන්න එපා. එතකොට ප්‍රෙෂර් වැඩි අය ඉන්නව නම් ගැඹුරු හුස්ම රඳවගෙන ගනින්න යන්න එපා. ඒ අය මෙහෙම කරන්න. හුස්ම ගත්තා පිට කරලා දැමුවා මේක. ආයි මේක දිගහැරියි. හුස්මෙන් කනවලා පිට කරලා මෙතෙන්ට ගනින්න. මේකේ වැඩි ලේ ප්‍රමාණයක් හිස දිහාට එන අභ්‍යාසයක්. එතකොට ප්‍රෙෂර් තියන අය කරන්න එපා. හදවත් ගැටු තියන අය කරන්න එපා. කොන්දේ අමාරු තියන අය විතරක් බෙල්ලේ හරි මේ ඩිෂ් වල එහෙම හිස කිට්ටු කරන එක කරන්න එපා. අනිත් අය කරන්න. ලේසිනේ. කුඩාන්ත්‍ර මහාන්ත්‍ර හොඳට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඔයාලගේ ආමාශය හොඳට උත්තේජනය වෙනවා. අර ක්‍රමාකුංචන ක්‍රියාවලිය ඇතුළේ ඒක සිද්ධ වෙනවා හොඳට. ඊළඟට ඔයාලගේ අක්මාවේ තෙල් තියන අයට ඔය අභ්‍යාසය නිතර වේගෙන් කරනවා නම් තෙල් දහන තියෙනවා ඉන්නවා. මේ වේගෙන් කරන්න කළා දිගාරිය කළා දිගාරිය. හඳවන් ඉන්නේ නැහැ. 100ක් විතර කරන්න කියනවා නවනවා දිගාරිනවා නවනවා දිගාරිනවා. ඔන්න ඒක එකක්. ඊළඟට මුත්‍රාශ වපකඩුවා කියලා ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඊළඟ තව වටිනම දේ තමයි ඔය සමහරුන්ට හැදෙනවා මේ පොදුයට පිළි අර දිශතට ස්ථාය කරපිලා දැවිල්ල කැක්කුම දිවිවැටින්නේ. ඔන්න ඔය අභ්‍යාසය හරියම හිතකරයි. තෙරපි එකක් පාඩුවේ ඔය අභ්‍යාස කළාම සංසම්ම කරන්නද කලබලයට කරන්න ස්නායු ගැටවලදී ඔය එකතන ඉන්න එක තෙරපි වලදී කියලා දෙන අභ්‍යාසයක්. ඒක අපි අල්ලලා කරවන්න ඕනේ. දැන් ඩිටෙක්ට් කරන්න බෑනේ. එතකොට අපි කරන්නේ ලෙඩාව නිදි කරවල කකුල අල්ලලා තැන් දෙකකින් අපි නවනවා. නවනවා දිගාරිනවා. ඔය නැම්මත් එක කොඳු යට පෙළ මෙහෙම ටිකක් ඇදෙනවා මෙන්න මෙහෙම. අර පුරුක් ටික චුට්ටක් ඈත් වෙනවා. ඇත්තටම දිස්ත්‍රික්කෙම හරියනවා ස්නායු තෙරපිලා නම් ඒව සනීප වෙනවා මතක තියාගන්න. සුප්ත පවන මුක්තාසන ප්‍රයාසනේ. දැන් ඔය අභ්‍යාසෙම අපි කරනවා කකුල් දෙකට. දෙකටම කරද්දී හුස්ම රදවගෙන 10ක් ගණින්න යන්න එපා. ඕනනම් එකපාරක් ගැනලත් බලන්න. වැඩි ලොකු ලේ ප්‍රමාණයක් පොළොව දිහාට එනවා. ඒක දරන්න බෑ. සමහරුන්ට හිස රදිනවා එකපාරට. ඒක මේ ඔරොත්තු නොදෙන තරමට ලේ ටිකක් එනවා මුලින්ම පොළොවට. ඒකින්ද 10ක් ගණින්න එපා. හුස්ම රඳවන් 5ක් විතර ගණින්න බැරිම ඉන්නව නම් ඒ 5 ගණින් නැතුව හුස්ම පිට කරලා දිගාරින්න මත අභ්‍යාසය කරන්න ඉති වෙනවා. ගැඹුරු හුස්මක් එක්ක මම මගේ කකුල් දෙක නමලා මට පුළුවන් මෙහෙම අල්ලන්න හොඳට තුරුල් කරලා මට අල්ල ගන්න. ඒ හින්දා මම එහෙම අල්ලනවා. දැන් මම හිතෙන් 5ක් ගන්න මම මගේ මූණ කිට්ටු කළා
හුස්ම පිට කරද්දී මම මේ විදිහට හිස බිම අද්දක දෙපැත්තේ කකුල මෙන්න මේ විදිහට දිග ඇරියා. මම ආයෙක පාරක් කරන්න. මේ පහළට ගියම ඇඟ පූර්ණව ලිහිල් කරන්න. පළවෙනි විදිහට ලිහිල් කරන්න. ආයෙ හුස්මක් එක්ක මේ එතකොට මේක ඔළුවට වෙහසක් දැනෙනා ඉන්නවනම් ඉස්සරහද විතර හැදෙනා ඉන්නවනම් ඔය ගණින වැඩේ කරන්න එපා. හුස්ම එක්ක නැමුවා පිට කරලා දිග ඇරියා. ඒ විදිහට කරත් ඈ. මොකද අතුරු ආසනයක් විදිහට මෙන්න මේක කරනවා අපි ඒකත් කරනවා. මේ විදිහට දකුණු කකුල නවලා අල්ලගෙන ගැඹුරු හුස්ම වාර පහක් විතර අරන් පිට කරමු බලන්න. හොඳටම ගත්තා හොඳටම පිට කළා එහෙම නවාගෙන හොඳටම ගන්න හුස්ම හොඳටම පිට කරන්න කරන්න හුස්ම වාර පහ පහ විතර දකුණට පහක් කරලා ඉඳලා වමට පහක් කරලා වලට ලොකු වෙහෙස වල නැති අය ගැටු නැති අය විතර කකුල් දෙකම නවා ගන්න මෙතන ඉඳලා හුස්ම වාර පහක් කරන් පිට කරන්න බලාගන්න ඊළඟ අභ්‍යාසය. ඒකට කියනවා සුප්ත උදර හර්ෂනාසන. සුප්ත උදර හර්ෂනාසන. සුප්ත උදර හර්ෂනාසන කයන්න අරයන්න ශයන්න නායන්න සත්න හර්ෂනාසන. බලන්න මම ඒක කරන්නේ. අත්තල ඇඟිලි අස්සට දාලා හිසට යටින් තියාගන්න. වැල පිට දෙක පොළවේ ගෑවිලා තියෙනවා. කකුල් දෙක නමලා ළඟට ගන්නවා මේ පතුල් දෙක. දැන් කකුලට කකුල හේතු කර ගන්නවා නම් වඩා හොඳයි. කකුල් මහතයට අමාරු වෙයි. පුළුවන් නම් බලන්න කලව දෙක පත්කෙන්න පතුල් හේතු කර ගන්න. මෙන්න මේ ඉරියව්වේදී ගැඹුරෙන් ගන්නවා හුස්ම. හුස්ම පිට කරද්දී දකුණු පැත්තට කකුල් දෙක පෙරලලා වම් පැත්තේ වැලමිට දිහා හැරිලා බලනවා. වැලමිට උස්සන්නේ නැද මේක මේක උස්සන්නේ නැහැ. ආයේ හුස්මක් එක්ක මෙතෙන්ට එනවා. හුස්ම පිට කරද්දී වම් පැත්තට කකුල් දෙක පෙරලනවා දකුණු වැලමිට දිහා හැරිලා බලනවා. මේක මේ විදිහට කරගෙන කරගෙන ගිය හැකියි. හුස්ම ගත්තා පිට කළා. හුස්ම ගත්තා පිට කළා. බලන්න කරන්න ඕකෙදි දෙල්ල ගැටු තියන අය අර වැල පිට දිහා බලන්න යන්න එපා. ඉස්ස කෙලින් තියාගෙන කරන්න. අතේ එහෙම දියදී අරුණ බලන්න මම කරන විදිහ. පිටගෙන බැලුවත් කමන්න නැති. අමතන පැත්තට කරන්නේ. මම මෙහෙම නින් වම් පැත්තට හැරිලා මේ අතේ අල්ල යට තියලා දකුණු අත නවල මෙහෙම තියනවා පපුව ඉස්සර. මේකට බල දීලා ඉඳ ගන්නවා. යෝගාවල කියන්නේ එහෙම නැගිටින්න. මම ආයෙ කරලා පෙන්නනවා. මෙහෙම නීතිය මොන වම් පැත්තට හැරුණා අල්ල තිබ්බා බිමි මේ අල්ල බිමනේ දිගැල්ලා තියෙන වම් පැත්තේ ඉඳ ගන්න. යෝගාවල කියන්නේ ඔන්නෝම දිග දිග වෙලා ඉඳලා වාඩි වෙන්න කියන. දෙයට ඇදෙන්න කියන කියන්නේ ඔන්නෝම. ඒක පාටක් පණිවිඩ නෑ බලන්න. සිහියෙන් නැගිටින්න පුළුවන්. ඇහැරුණාම මන් දැන් නැගිටිනවා කියලා හිතලා ඇඟේ උස්සන බැරි යක් එමින් සැරසෙලා වම් පැත්තට